අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අජරා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල තවත් කොවිඩ් මරණ 45ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ඉක්මවයි डेल्टा बबट सेक सहित थवत रोगीन तिदनेक मेरटिन हमुएई समस्त डेल्टा रोगीन संख्याव पहाक सेक सहित डेल्टा रोगीन गणनत पहदक्वा इहलट एलमेन सति दहाय तुल मेरट पैतिरियान प्रधानम वायरस प्रभेदय डेल्टा विय हकी राज्य एमती सुदर्शनी अनतुरु हंगवाई गत ऊ दिन 28 तुल मेरटिन 1401 कोविड मरण संख्यावाक दैनिक पीसीआर प्रमाणे अडु करला राज्य वैद्य निलधारिनगेन सौख्य अमात्यांशयट चोदना බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීම ගැන කැබිනට් මාධ්‍ය හමුවේ අවධානය බැසිල්ගේ සියලු ආර්ථික සැලසුම් අසාර්ථකයි ජවිපෙන් චෝදනා ජනපති ජාති ඇමතු මිනිත්තු 69 ගැන අදත් සමගි ජනබලවේගෙන් චෝදනා ජනපතිගේ කතාව ආදර්ශමත් කළ දේ ගැනයි කිව්වේ ආණ්ඩු පක්ෂය කියයි දෙසමහරම වැවේ නීති විරෝධී ක්‍රියාවට මොකද්ද ගත්ත නීතිමය ක්‍රියාමාර්ගය මාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි දෙසමහරම වැවේ රොන්මඩ ඉවත් කළ චීන ජාතිකින්ගේ ඇඳුම ගරාජ් වලත් අඳිනවා ඇමති කෙහෙලියගෙන් පිළිතුරු දැන් දේශීය පුවත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේයි සැක සහිත රෝගීන් තිදෙනෙක් මෙරටින් හමු වී තිබෙනවා ඔවුන් සියලු දෙනා කොළඹ ප්‍රදේශයේ වැඩබිමක සේවයේ නියුතු පුද්ගලින් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදයේයි සැක සහිත තවත් පුද්ගලින් තිදෙනෙකු මෙරටින් හමු වී තිබෙනවා ඔවුන් සියලු දෙනා කොළඹ ප්‍රදේශයේ වැඩබිමක සේවයේ නියුතු පුද්ගලයන් අදාළ වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙකුයි සැක සහිත රෝගියෙකු පසුකියදා මාදිවිල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙස මොවුන් තිදෙනා හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම තිදෙනා හමුුණේ වැඩබිමකින් කොළඹ ප්‍රදේශයේ මෙය ප්‍රථමයෙන් අපි PCR පරීක්ෂණය කරන විටදී පාවිච්චි කරන टेस्ट किट्टेकिंग तमाय सेकटकटयुत रोगीन तिदनेक तमाय वार्ता उने उनगे जान सीक्वेंसिंग परीक्षण वल प्रतिफल इदिरियट लबेन्नट नियमितय अपि कलिन माधिवल प्रदेशयेन होयागत्त रोगियागे आश्रितयन तमाय PCR परीक्षणयेन लक्करम तमाय मेम तुन्देना होयागत्ते उन तिदेनात दैन प्रतिकार संदा यम करला तियेनवा उनगेन आश्रितयनगेन अपि लबागत्त ईय लबेच्च प्रतिफल वलिन ताव वेनतेक आश्रितयनगेन मेम प्रभेदय तियेनवा किला वार्ता මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද මෙලෙස අදහස් පළ කළා. ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ අවදානමක් තියෙන විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තව සති 10ක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රභේදය වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියලා විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීතිකම් මලවිගේ මැතිණිය අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට කියන අවදානම පහ වෙලා නැහැ. සැරකෙන අලුත් සතුරෙකුත් දැන් ඇවිල්ලා බලලා ගිහිල්ලා තියෙනවා. තේනසා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමුන්ගේ එදිනදා ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් වලට යෙදරින් එළියට යන ඉදිරියේදී රෝගීන් වාර්තා වීම අනුව මරණ වාර්තා වීම අනුව රජය ක්‍රමානුකූලව ලිහිල් කිරීමක් කරා. එනිසා මේ ඉක්මනට ලිහිල් කරගන්න ඕන නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් රෝගයේ පැතිරීම පාලනය කරගන්න රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහයෝගය දෙන්න. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 45ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 24ක් හා පිරිමි පුද්ගලින් 21 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ මාසයේ ගත වූ දින 28ක කාලය තුළ පමණක් මෙරටින් 1400 ඉක්ම වූ කොවිඩ් මරණ සංඛ්‍යාවක් සෞඛ්‍යාංශ විසින් තහවුරු කර තිබෙනවා. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් එළඹෙන ජූලි මාස පළමුවනදා සිට ජූලි මාස 13 වනදා දක්වා තවත් රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. එම අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සෞදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරින් සහ ඕමාන් යන රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙම තහනම පනවා ඇති බවයි. එම රටවල සිට පැමිණෙන ගුවන් මගීන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් වලකින් ලෙසද අදාළ ගුවන් සමාගමට දැනුවත් කර තිබෙනවා.
පරිපූර්ණක වෛද්‍ය සේවාවන්ට අදාළව ඉල්ලීම් කිහිපයක් පිළිබඳව වූ ගැටළු සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිසි සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි පැය 48කින් පසු වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙනවා. ඉල්ලීම් 13ක් තියෙනවා සෞඛ්‍ය සේවාවේ පරිපූර්ණක වෛද්‍ය සේවාව ඉහළට උසවලා තියලා ලංකාවේ රෝගීන්ට සහ මේ වසංගතය පාලනයට අවශ්‍ය මේ ප්‍රතිපාදන මේ පාලන ක්‍රමය මේ ව්‍යුහය සක්‍රියව ඉස්සරහට ගෙනියන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ ලිපිය යවලා දැනට දින 7කට වැඩි ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී හෙට දවසෙන් පස්සේ නිශ්චිතව එළඹෙන ඕනෑම දිනයක අපි වර්ධන ක්‍රියාමාර්ගයකට එළඹෙනවා අපි විශේෂම රෝගී මහජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ සම්බන්ධයෙන් අපිට වෙන කරන්න කිසිවක් වර්ධන ක්‍රියාමාර්ගයක් දියත් කරනවා මේකට සාකච්ඡාමය විසඳුමකට සෞඛ්‍ය අමාත්‍යාංශය අවතීර්ණ වෙන්නේ නැත්තම් සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධිකාර ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීමනොත් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩය එන්නත් කිරණය කිරීම සඳහා ප්‍රමුඛතාවයක් මේ අවස්ථාවේදී ලබා දීලා තියෙනවා. ඉතින් ඊළඟ අධ්‍යයනයේදී වයස අවුරුදු 60ට වඩා අඩු වූ නොවන රෝගවලින් පෙළෙන ජනතාව එන්නත්කරණය කිරීම තුළින් මේ මරණ සංඛ්‍යාව අපිට 90%ක් වගේ ප්‍රමාණයකට අඩු කර ගැනීමට පුළුවන්. PCR පරීක්ෂණ කරන ප්‍රමාණය දෛනිකව කරන ප්‍රමාණය යම් ප්‍රමාණයක මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන දෛනික වාර්තාව ඒ දෛනික වාර්තාව අනුව PCR පරීක්ෂණ කරන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීමක් දකින්නට ලැබෙනවා මේ සම්බන්ධයෙන් මම හිතන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේදී දිගටම අපි පෙන්වා දුන්න කාරණා තමයි මෙය ස්ථාවරව පවත්වා ගැනීමේ වැදගත්කම මෙහිදී වැදගත්ම වන කාරණා තමයි මේ අහඹුනියේදී පරීක්ෂා කිරීම අහඹුනියේදී පරීක්ෂණය සඳහා යම් ප්‍රමාණයක් ස්ථාවර ප්‍රමාණයක් නියමු කරන්න ඕනේ කරන පරීක්ෂණ ප්‍රමාණය අඩුවීම හොඳ කාරණයක් නෙමෙයි ජනාධිපතිවරයා විසින් පසුගියදා ජාතිය අමතා සිදු කළ කතාවේදී කොවිඩ් වැළඳී මියගිය පුද්ගලින් සිහිපත් කිරීමටවත් කටයුතු නොකිරීම ඉතාම කනගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ මහත්මිය පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ඒ විනාඩි 69 භාගයක්ම තියෙන්නේ එතුමා නිදහසට කරුණු කියනවා. ඉතින් අපි දැක්කේ එක ජාතිය ඇමතීමකට වැඩිය අවුරුදු එකමාරකට පස්සෙත් අනේ රටේ ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න කරපු කතාවක් හැටියට. මම හිතුවා මෙතුමා ජාතිය අමතනකොට අනේ ඉස්සෙල්ලම එතුමාගේ වගකීමක් හැටියට සලකන එතුමාගේ කාලය තුල සිද්ධ වෙච්ච එතුමා තීන්දුව තීරණ ගන්න කාර්යසාධක බලකායක් එහෙමපත් කරපු ජනාධිපතිවරයෙක් යටතේ කොරෝනාවෙන් මිය ගිය පුද්ගලයන් 3000 පිළිබඳව ඉස්සෙල්ලම කනගාටුව ප්‍රකාශ කරලා ඒ රටේ ජනතාව අද ලක්ෂ 2කට වැඩිය කොරෝනා ආසාදිතයින් බාට පත් වෙලා ඉන්නවා ඒ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලයි කියලා. හැබැයි එහෙම එකක් මුළු කතාව තුලම අපි දැක්කේ නැහැ. ඒ අඩු ගානේ එතුමට පොඩි නිහතමානීකමක් තිබුණා නම් පොඩ්ඩක් කියන්න තිබුණා මම මේ මිය ගිය අයගේ පවුල් වලට මගේ ශෝකය ප්‍රකාශ කරනවා කියලා. එතුමා එහෙම එකක් කරේ නැහැ. මෙතර ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාව විරුද්ධ පාර්ශ්වයන්ට චෝදනා නොකළ කළදී පමණක් ප්‍රකාශ කළ ඉතා ආදර්ශමත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ජාති අමතා කරපු සමහර කතාවල තිබුණේ සමහර නායකයන්ගේ විස්තර මේ ඉස්සර විරුද්ධ පක්ෂය ගැන කරපු කතාවක්. හැබැයි එතුමා දේශපාලන ආපු දවසේ ඉඳලා එතුමාට කොච්චර මඩකේවද එතුමා වචනයකින්වත් විරුද්ධ පක්ෂය හෝ තමාගේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා පිළිබඳව කතා කරන්න කියලා. ඒකත් අලුත් දේශපාලන විලාසිතාවක්. සිස්ටම් චේන්ජ් එකක් තමයි ඉල්ලුවේ මේ රටේ මිනිස්සු. හැබැයි සිස්ටම් චේන්ජ් එක ඉල්ලපු මිනිස්සුම සිස්ටම් චේන්ජ් කරනකොට ඒකට හිනා වෙනවා. මේ රටේ අතිබහුතරය ඒ කතාව පිළිබඳව යම් පැහැදීමක් සහ ඒ ප්‍රකාශයේ තුල තිබුණ සදාචාර සම්පන්න ඒ වගේම කරන දේ කියන දේ කරන නායකයෙක් විදිහට ඉදිරියට යන වැඩපිළිවෙළක් තියෙන නායකයෙක් බව පැහැදිලි. මේක අපේ ජනමතය උදා කරපු 69% බහුතරය පිළිගන්නවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ හරි සමගි බලවේගයේ හරි එහෙම නැත්නම් වෙනත් විරුද්ධ පක්ෂය 100%ක් කොහොමත් පිළිගන්නේ නැහැ. ඒ නිසා ඊටම නිවැරදිව අදහස් ප්‍රකාශ කරා වගේම නිවැරදිව වැඩ කළා.
පාර්ලිමේන්තුව රැස්වෙන එළමෙන ජූලි මාස මුල් සතිය පිළිබඳ රටේම අවධානය යොමු වෙනවා. ඒ සුවිශේෂී දේශපාලනික කරුණු කිහිපයක් හේතුවෙන්. මේ අතර මීළඟ පාර්ලිමේන්තු සභා වාරයන් එළමෙන ජූලි මාස 6, 7, 8 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු සභා වාරයන් යලිත් ලබන මාස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ජූලි මාස 6, 7, 8 සහ 9 යන දිනවලදී පාර්ලිමේන්තු සභා වාරයන් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සංවිධානාංශය පවසනවා. කෙසේ වෙතත් නියමිත පරිදි අදාළ දින 4 තුලම පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වෙද එසෙත් නොමැතිනම් පවතින වසංගත තත්ත්වයත් සමග දින කිහිපයකට සීමා වේද යන්න පිළිබඳ අවසන් තීරණය එළඹෙන ජූලි මාස 5 වනදා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මීළඟට පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් මුළුමහත් රටේම සහ පක්ෂ විපක්ෂ සියලු දේශපාලන කණ්ඩායම්වලත් අවධානය යොමු තිබෙනවා. ඒ මේවන විට රටේ මතු ඇති දේශපාලනික ගැටලු රැසකට එළමෙන පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමත් සමගම පිළිතුරු ලැබෙවි යන විශ්වාසය මතයි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරයෙකු සිය දුහුරෙන් ඉල්ලා අස්වීම එම පුරප්පාඩුව සඳහා බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම එලෙස අසුන් ගැනීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා ප්‍රබල අමාත්‍ය දුහුරේක දියුරුම් දීම යන මූලික ඌ දේශපාලන කරුණු රැසක් සහ සිදුවීම් රැසක් මීළඟ පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වීමෙන් අනතුරුව සිදුවීමට නියමිතයි. එමෙන්ම කැබිනට් සංශෝධනයක්ද මේ කාල සීමාව ඇතුළත සිදුවිය හැකි බවට මෙවන විට විවිධ මත පැතිරෙමින් පවතිනවා. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මෙවන විට ප්‍රකාශ කර ඇත්තේ එළමෙන ජූලි මාස 8 වනදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවයි. මෙවන් දේශපාලනික මාතෘකා රැසක් මෙවන විට නිර්මාණය වෙමින් පවතින මොහොතක බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීමේ සූදානම පිළිබඳව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. දැන් අපිට දැනගන්න ලැබෙනවා බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එනවා කියලා. එතුමාගේ පැමිණීමත් සමග ස්වර්ණ යුගයක් ආරම්භ වෙනවා කියලා ප්‍රකාශ කරනවා පසුපෙළ මන්ත්‍රීවරු. ඇත්තටම රජයේ මේ වෙනතෙක් එතුමාගේ පැමිණීම සම්බන්ධ නිල ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරේ නැහැ. කවදටද බැසිල් ඇමැතිතුමා නැවත පාර්ලිමේන්තුව එන්නේ? බැසිල් ඇමැතිතුමා පාර්ලිමේන්තුව එන එකයි බැසිල් ඇමැතිතුමා කොයි ආකාරයෙන්ද පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මොනවාද තනතුරු කියන එක ඒක සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ප්‍රශ්නයක් පක්ෂයක අභ්‍යන්තර ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය නිවැරදි විදිහට හරි විදිහට තීන්දුව කරලා අවසාන වෙනකොට ඔබතුමාලට දැනෙන්න සලස්සන්න මොකද්ද කියලා වර්තමානයේ සම්බන්ධව සාකච්ඡා වන් වෙනවා ඊට අමතරව මම හිතන්නේ ඔබතුමාලා සහ සමාජයේ ලොකු උනන්දුවක් තිබෙනවා මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඉතින් ඒක අපිට මෙහෙම කියන්නට බෑ ඒක සම්බන්ධව පක්ෂය විසින් ගන්නා තීන්දුවක් කරත් පසුව තමයි ඔබතුමාලට ඒක ගැන දැනන්න සිද්ධ වෙන්නේ. වාර්තා වෙන විදිහට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ තාර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ තමයි ඔහු දියුරුම් දීමට නියමිත තිබෙන්නේ පුවත්පත් වාර්තා කරන විදිහට. මේ රටක අනාගතය සම්බන්ධයෙන් කාරණයක් මුදල් අමාත්‍ය ධුරයේ කියන්නේ රටේ වගකීම්තු අමාත්‍ය ධුරයක්. ඔබතුමා ඒක ගැන දැනුවත් නැද්ද? එමෙත්ත ඔබතුමාව දැනුවත් කරලා නැද්ද කැබිනට් ප්‍රකාශකවරයා විදිහට? ඒ ප්‍රශ්නෙම වැරදි. මාව දැනුවත් කරන එකයි මාව දැනුවත් නැති එකයි කියන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔබතුමාට ඒ ප්‍රශ්නේ අහන්න අයිතියකුත් නැහැ මං හිතනවා. මොකද මේ ප්‍රශ්නයත් අභ්‍යන්තරේ ගන්න තීන්දුවක්. ඒ තීන්දුව අපේ තීන්දුව ගත්තට පස්සේ ප්‍රකාශ කරන්න. කල්පනය කරමින් මේවට උත්තර දෙනවයි කියන එක මම විහිළු කතා. ඔබතුමාලා තාම එහෙම තීරණයක් අරන් නැද්ද බැසිල් රාජපක්ෂ මහත්මයා අමාත්‍ය ධුරයක දියුරුම් දීම සම්බන්ධයෙන්? පාර්ලිමේන්තු පැමිණීම පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන්? එම තීන්දුවක් කරගෙන නැහැ. ඒතර ඉදිරි දිනවල කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙන්න නියමිතද? ඒ සම්බන්ධව ජනාධිපතිතුමා තමයි තීන්දුව කරන්නේ. බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථික කළමනාකරණය දුර්වල බවත් පසුගිය කාලයේ ඔහුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන් අසාර්ථක බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අද දිනේදීත් අදහස් පළ කර සිටියා. මේ ආණ්ඩු ගොඩනගපු දවසේ ඉඳන් මේ ආණ්ඩු ප්‍රධානම මෙහෙයුම් කරේ බැසිල් රාජපක්ෂ. උදාහරණයකට ගත්තොත් 2020 අප්‍රේල් මාසයේ බැසිල් රාජපක්ෂ පත් කළා ආර්ථික පුනරජනනය හා දිගුකම පිටුදැවීමේ ජනාධිපති කාර්යසාධක බලකාය. එහෙනම් මේ ආර්ථික ඇතුළේ තිබෙන ප්‍රශ්නේ අද ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවල වග කියනවා බැසිල් රාජපක්ෂ. ඊළඟ පටන් ගත්ත කොවිඩ් වසංගතය ආවට පස්සේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව වීවි සම්බන්ධීකරණ නිසා පසුපරම් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය ප්‍රධානියා බැසිල් රාජපක්ෂ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඉතිරි පත් කළා. කොවිඩ් වසංගතය උස්තන්නනකට රටෙත් නේ ඇමරිකාව ලොස් ඇන්ජලිස් ඊළඟ පත්තර අලුත් කාර්යසාධක බලකාය දේශගුරු විපර්යාසයේ දිනසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීම සහ කාර්යසාධක බලකාය. ඒකෙන් තමයි කාබලින් පොර කතාව කියන්නේ.
අද ගොවි ජනතාව රට හැමතැනම පාදමයි. බැසිල් රාජපක්ෂ මේ අමුතු ජීවීෙක් නෙවෙයි. ඇත්තකට මොකද දන්නවද? මේ විමුක්තියම අසමත්. මහින්ද, බැසිල්, කෝටා මේගොල්ලෝ අනුගමනය කරනවාද ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථකයි? මේගොල්ලෝ අනුගමනය කරනවාද ආණ්ඩු කරණය අසාර්ථකයි? ඒගොල්ලන්ගේ මැදිහත් වීම අසාර්ථකයි. බැසිල් ඇමතිතුමා කියන්නේ අපේ රටේ ප්‍රධාන දේශපාලන චර්යාවක් බවට පත්වෙච්ච නායකයෙක්. එතුමාට ආර්ථිකය හදන්නත් පුළුවන්, දේශපාලනය හදන්න පුළුවන්, ඒ වගේම ඕනම දෙයක් ඉතලා කරන්න පුළුවන්. ඉතාම ඉවසීමෙන් වැඩ කරන දක්ෂ නායකයෙක්. ඉතින් එතුමා පාර්ලිමේන්තුවට එනවා නම් අපි අත් දෙකම උස්සනවා. මීට මාස දෙකකට විතර පෙර ආතුව පැදුරටන් නොකිය ගිහිපු බැසිල් රාජපක්ෂ මහත්තයා අද ගෙන්නන්න ලෑස්ති වෙලා තියෙනවා පාවඩ දාලා අලුත් සලුපිලි ඇඳලා සුවඳ විලවුන් ගහලා මේකප් එකක් දාලා ඇමරිකාවේ ඉඳලා මාසයක් දෙකක් දැන් හරියට අලුත්ම චරිතයක් හැටියට බැසිල්ගේ ආගමනය ගැන මහලොකුවට කතා කරනවා. මේ රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ඒ තනතුරුයින් කරන්න බැරි වැඩ බැසිල්ට ඇමතිකමක් දීලා පුළුවන් කමක් තියනවාද? එතුමා පාර්ලිමේන්තුවට පැමිණෙනවා නම් ඒක ඉස්සෙල්ලා ගැසට් වෙන්න ඕනි. ගැසට් කරාට පස්සේ තමයි එතුමාට දිවුරුම් දෙන්න පුළුවන්. ඉතින් එතුමාට ඒ සඳහා කිසිම බාධකයක් නැහැ. අපේ ආණ්ඩුව පිහිටවීම ජනාධිපතිතුමා පත් කර ගැනීම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වැඩිම වගකීමක් දරපු පුද්ගලයා හැටියට එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඉතින් එතුමාගේ අභිමතය පරිදි එතුමා නිල වශයෙන් එතුමාගේ කැමැත්ත තාම ප්‍රකාශ කළා නැහැ. එතුමා කැමැත්ත පළ කරපු ඕනෑම අවස්ථාවක අපි එතුමාව පිළිගන්න සූදානම්. අර රාජපක්ෂ වෙනුවට මේ රාජපක්ෂ ගැනලා ආදේශ කරන්න ඕනි කියලා සිතුවිලි වල ඉන්නව නම් මේ රටට මට කියන්න තියෙන්නේ දෙයියන්ගේ පිහිටරෙන්න වෙන පිහිටක් නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා එකම විසඳුමයි කියලා හිතන සිතුවිලි වල අද මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුත් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මහත්තයා අපට මතකයි සංචාරක ව්‍යාපාරයේ අත්හදා බලන්න කියලා යුක්‍රේන් ජාතිකයෝ ගෙනාපු හැටි. එයා තමයි අපේ ඊළඟ විසඳුම කියලා හිතාගෙන ඉන්නව නම් අපට ඉතින් කියන්න තියෙන තා බොහොම ටික කාලයයි මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න පුළුවන්. කාබනික පොහොර දේශීය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති මේ වන විට විවිධ ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් රසායනික පොහොර ඉලා ගොවි ජනතාව දියත් කර ඇති විරෝධතා සහ උද්ඝෝෂණ තවමත් අඩු වී නැහැ. මේ අතර රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට ජනාධිපතිවරයාගෙන ඇති තීරණය තමන් වහන්සේ අගය කරන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනාහිමියන් පවසනවා. රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව යොමු කිරීමට ජනාධිපතිවරයාගත් පියවර අගය කරන බව අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙනරුවේ උපාලි අනුනාහිමියන් අද සඳහන් කළා. වසවිසෙන්තොර කාබනික පොහොර භාවිතය ගොවිතැන සඳහා යොදා ගැනීමට තීරණය කිරීම මහා සංඝරත්නයේ වශයෙන් විශේෂයෙන් අගය කළ යුතු වැඩපිළිවෙලක්. දශක හතරක පහක කාලයක් තිස්සේ ගොවිතැනට රසායනික පොහොර භාවිතය නිසා අපරටේ පරිසරේ විනාශ වුණා, ගොවිතැනට හිතකර වූ සත්ව කොට්ටාස විනාශ වුණා, පසට ජලයට ගංගා ඇලදොලට වසවිස මිශ්‍ර වුණා, වකුගඩු රෝග ආදී ලෙඩ රෝග බහුල වුණා. අන්තිමට ඒ හේතුවෙන් ගොවි ජනතාව බොහෝ දෙනෙකුට මරණය පවා අත් වුණා. කාබනික පොහොර භාවිතයේ වැඩපිළිවෙල කවුරු හෝ කොතනින් හෝ ආරම්භ කළ යුතුය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල නිදන්වල සිවිල් ආරක්ෂක බලකා කඳවුරු පරිශ්‍රය තුළද මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැතිවීම හමුවේ පීඩාවටපත් ගොවීන්ගේ විරෝධතාවයන්ද තවමත් දිනපතා අපට වාර්තා වනවා. නොච්චියාගම ප්‍රදේශයේ ගොවි සංවිධාන 12ක් මේ වන විට රසායනික පොහොර ඉල්ලා වීදි බැස තිබෙනවා. අපි අඬලා කියන්නම් පොහොර මිල අඩු කරලා දෙන්න, පොහොර නිකන් බැරි නම් සල්ලියෝට හරි තියෙන තරකින් ගෙරත් දෙන්න. සමගි ජනබලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාද මෙම විරෝධයට සහය පළ කරමින් ගොවි ජනතාව සමග එක්ව සිටියා. නිකං පෝර දෙනවා කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුව අද මොකද මේ කරන්නේ? විවිධ කුමන්ත්‍රණ මාව පානවා. අද හාල් නිෂ්පාදනයේ තියෙන්නේ කීප ව්‍යාපාරිකයෝ දෙන දතරට ගිහිල්ලා රජයට සිද්ධ වෙලා තියෙනවා. දැන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. පොහොර ගැටලුව මුල් කරගනිමින් සමගි ජනබලවේගයේ සංවිධාන කළ තවත් උද්ඝෝෂණයක් බුලත් කොහුපිටියේ ප්‍රදේශයේදී පැවැත්තුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශය ගත්තාම තේගොයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ ප්‍රදේශය විතරක් නෙමෙයි ලංකාව ගත්තාම පවුල් ලක්ෂ 20කට 30කට ආසන්න සංඛ්‍යාවක් තේ වගාවේ ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නා වෙනත් භෝග විශේෂයෙන්ම වී වගාවට සම්බන්ධලා ඉන්න උදවිය, ඒ වගේම මෙලවුළු වගාවට සම්බන්ධ වෙන විශාල පිරිසක් අද
මේ පෝර හිඟේ නිසා අද අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. මුළු ලෝකෙම ගත්තත් කාබනික පෝර භාවිතයෙන් වගා කරන්නේ 2% විතරයි. ඉපලෝගම කැකිරාව හා පලාගල ප්‍රදේශවල ගොවි සංවිධානවල සහභාගීත්වයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කළ උද්ඝෝෂණයක් කලාවෙව යෝදෑල සොරව අසලදී අද පැවැත්තුණා. එතැන් සිට කලාවෙව කඩවර දේවාලය අසලට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් කලාවෙව ධාතුසේන පිළිරුව ඉදිරිපිටදී සත්‍යාග්‍රහයකද නිරත වුණා. මෙතර පොහොර ගැටලුව ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් පහත දුම්බර ප්‍රදේශයේදීද අද දෙවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. හම්බන්තොට තිසමහරාම වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැලසුණු පුත්කලින් පිරිසක් යොදා ගැනීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කිහිලිය රඹුක්පැල මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ඇඳුම අදාළ ආයතනයේ නිල ඇඳුමක් පමණක් බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ විශේෂ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්ස මහරම වැවේ වැලි සහ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් චීන ශ්‍රී ලංකා සමාගමක් විසින් ආරම්භ කර තිබුණා. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ආందోళනාත්මක තත්වයක් හටගත්තේ චීන හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතිකින් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ රැඳී සිටීම හේතුවෙන්. ව්‍යාපෘතියේ කටයුතු සඳහා සිය ශ්‍රමදායකත්වය මෙම විශේෂිත ඇඳුම් හැඳගත් පිරිස විසින් ලබා දෙන ආකාරයද දක්නට ලැබුණා. එම ව්‍යාපෘතිය සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති බව පවසමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය తాවකාලිකව නතර කිරීමටයි පසුගිය 26 වනදා තීරණය කළේ. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. පසුගිය දවස්වල මේ පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරමින් හම්බන්තොට තිස්සමහරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. අනපනත් ගණනාවක් උල්ලංඝනය කරලා තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තාම කිසිම පුද්ගලෙක් අත්අනෝර ගැනීමක් හෝ සිද්ධ වෙලා නැහැ. චීන හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත්තු පුද්ගලයෝ පිරිසක් සැරිසරුවා. දැන් මේ පුද්ගලයෝ කවුද කියලා අපේ ආරක්ෂක අංශවත් තවමත් නිශ්චිත ප්‍රකාශ කිරීමක් කරලා නැහැ. මේ පුද්ගලයෝ කවුද කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකුවට කතා කරාට මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහොම නිහඬ සහ නිවට පිළිවෙතක් අනුගමනය කරන බව තමයි පෙන්눔 කරන්නේ. ඔබතුමාගේ අර නිවට සහ නිහඬ කියන එක මම හිතන්නේ බොහොම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. මොකද නිවට සහ නිහඬ කියන වචනය මම හිතන්නේ සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඒ එහෙම නිවටක මොකක් ඔබතුමාට දකින්න වෙන්න පුළුවන්. නමුත් සමාජ විශේෂයෙන්ම පුරාවිද්‍යා පනත ඒ ඔය ඔබතුමා කියන විදිහටම උල්ලංඝනය වෙලා නම් රටක නීතිපද්ධතියක් තියෙනවා. පළවෙනි දේ මේ රටේ විවිධ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ කිඹුමක් ගියත් උසාවිය යන තත්ත්වයක් තියෙනවා. එහෙමනම් ඔබතුමාලා කියන විදිහට මේ රටේ තියෙන ඔය NGO සුවාදීන කණ්ඩායම මේ වෙනකොටත් ඉහිලා ඒ අවස්ථාව තියෙනවා. එක දෙවෙනි කරුණ මේ වෙනුවෙන් සම්පූර්ණ පරීක්ෂණයක් හමුදා විසින් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවනොත් මේ සම්බන්ධව පරීක්ෂණ उत्साह ලයිස්ට් එකක් දීලා තියෙනවා ඇඳුම් තිබිය යුත්තේ කෙසේද කියලා එතනින් වෙනස් වෙනවා නම් ඒක ඉදිරිපත් කරන්නට වෙනවා ඒ ඉදිරිපත් කරපුවාම ඒකට අනුමැතියක් දුන්නා නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ වගේ කැලෑඳුම කඳින්න පුළුවන් කියලාද ඔබතුමා කියන්නේ මේ වගේ පාරේ ඇඳගෙන යන්න පුළුවන්ද දැන් ඔබතුමා දැක්කද ඒ ඇඳුම ආරයිට් හොඳයි ඒ ඇඳුම වගේ එකක් අඳින්න පුළුවන් කියලා CID එකත් ඒ වගේම බුද්ධයන්සයත් දන්නලා තියෙනවා පැහැදිලිව මේ තියෙන CID එකේ වார்த்தාව මේ සම්බන්ධව කියලා තියෙන්නේ ඕවරෝල් කිට් එකක් කියන එක දැන් පෙලක් කියලා බඳ කරලා තියෙන ගරාජස් වලත් ඔය ඕවරෝල් කිට්ස් තියෙනවා වගේ. ඒ ඔබතුමාලා ගිහලා බලන්න පෙලක් ඔය හොඳ ගරාජස් වලත් එහෙම ඒවා තියෙනවා. ඒ වටත් බලන්න ඒක කැලෑ කිට් එකද මොකද්ද කියලා බලලා බලන්නකො. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින අසරණ ජනතාවට සරණක් වෙමින් එම ජනතාවට අවශ්‍ය වියලි සලාක බෙදා දීමක් නාරාහිම්පිට ශ්‍රී ගෞතම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඕමල්පේ සුමනරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ නාරාහිම්පිට ශ්‍රී ගෞතම විහාරස්ථානයේදී මෙවර කොවිඩ් වසංගත තත්ත්වයේ නිසාවෙන් මුහුණ දී තිබෙන මේ අපීරු අවස්ථාවේදී අපි කල්පනා කළා පළාත්වාසී දිලුඳු පවුල් තෝරාගෙන ඔවුන්ට අවස්ථාවෙන් අවස්ථාවට වියලි සලාක පෝෂණ ප්‍රදානයන් පිළිගන්නට යාපනයේ පලාලි උතුර ප්‍රදේශයේදී කළ රජයේ දෙමළ මිශ්‍ර පාසල සහ යාපනයේ ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ජාතික තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විදුලි සංදේශ සහ ජංගම දුරකථන සේවා සම්පාදකයා වන SLT මොබිටෙල් සිය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙනවා. වසංගත තත්වය ආරම්භයේ පටන් මේ දක්වා ජාතික ඩේටා ඉල්ලුම දෙගුණයක් බවට පත්ව ඇති බැවින් එම අවශ්‍යතාවය සපුරාලීමට මෙම පියවර ගෙන ඇති බවයි එම සමාගම පවසන්නේ. විශේෂයෙන් අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ජාල හා 4G සම්බන්ධතාවය පුළුල් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පසුගිය වසර කිහිපය පුරා වාර්ෂිකව රුපියල් බිලියන 25ක් ආයෝජනය කර ඇති බවද SLT මොබිටෙල් නිවේදනය කර තිබෙනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් රට වසා දැමූ සෑම අවස්ථාවකදීම 30%ක වර්ධනයක් පෙන්눔 කළ ඩේටා ඉල්ලුම සපුරාලීමටත් අන්තර්ජාල සේවා භාවිතා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් වේගවත් සහ පුළුල් සේවාවක් ලබා දීමටත් මෙම ආයෝජනය සිදු කර තිබෙනවා. රාත්‍රි පුවත විකාශය අවසන් යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.